ඔබේ දවස් කිරීමම දැක්කා මේ නිවුස් ටිකක් මේ අමුදාලින් දාරින් ක්‍රීඩකයන් පොලිසියෙන් දාරින් යුරෝපා රටවල ගිහින් අතුරු දාන දැන් මේක රට කෙරේ රටත් අපේ රටට මරමතල වගේ දැන් හරියට මේ අප්‍රිකාවේ මේ රටවල වෙන වගේ වැඩක් නෙවෙයි දැන් මේක වත්පාගෙන ඉන්න රජයේ කිසිම යෝජනාවක් මේකට බිහිවෙලා නැහැ අමු අතරගුණ මේකට අතරගුණ දැන් අක ක්‍රීඩා වර්ණාකරුවේ ක්‍රියාවුද්දී නිදි අතුරු දාන කරා මේ අවුද්දී මේ අවුලේ උදවිය මේ රට මෙහෙමයි හොඳ ප්‍රශ්නයක් අපි මුලින්ම බලන්න ඕන ඒ තත්වෙට කාලාන්තරයක් පුරුදු පුහුණු වෙච්ච නිලයක් දරපු නිලධාරියෙක් තමන්ගේ මව් රට සියල්ල අතහැරලා ලොකු අවදානමක් අරගෙන ඇයි තවත් රටකට පැනලා යන්නේ ඒ අපකීර්තිය ඒ අවදානම ගන්නෙයි ඔහුට ජීවත් වෙන්න පුළුවන් හොඳ රටක් ඔහුට ජීවත් වෙන්න පුළුවන් හොඳ ආර්ථිකයක් ඔහුට පිළිගැනීමක් මේ රට තුල තිබුණා නම් ඔහු කවදාකවත් මේ රට දාලා යනවද මේවවලට නියාමනය කරන නීති හදනවා වගේම මේකේ පිටිපස්සේ පසුබිමේ තියෙන්නේ මේ රටේ සමස්ත පරිහානිය අද හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ වෘත්තිකයෝ උත්සාහ කරන්නේ අලුතෙන් වෘත්තීන්ට එන අය නීතිඥයා වෛද්‍යවරයා දියුරුම් දෙන කෙනා උත්සාහ කරන්නේ මේ රට තුල රැඳෙන්න නෙමෙයි මේ රටෙන් පිටට යන්න මොකද මේ රට හදලා ජීවත් වෙනවට වඩා ලේසි හදපු රටක ජීවත් වෙනවා කියන එක ඉතින් එහෙමනම් මේ රටේ අඩුපාඩු ටික ඉස්සෙල්ලා හැදෙන්න ඕන මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හිතෙන මේ රට තුල ජීවත් වෙන්න ආසා හිතෙන පරිසරයක් හැදුනොත් කවදාකවත් මං හිතන්නේ ඇයි තමන්ගේ ආදරණීයන්ව දාලා ඒ අය මේ රටෙන් පැනලා යයි කියලා. අර ඔබ කිව්වා වගේම ඔහු ඒ රටට ගිහිල්ලා තමන්ගේ ආදරණීයන්වත් ගත්තා. ඒ ගන්නේ ඔහුට තේරෙනවා මේක අනාරක්ෂිතයි. අද රෝහලකට යන්න. අද රෝහලක අත්‍යවශ්‍ය බෙහෙත් ටික නැහැ. අද අධ්‍යාපන ක්‍රමය කඩාගෙන වැටෙනවා ගුරුවරුන් වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් මේ රටේ ආයෝජනය වෙන්නේ නැහැ. එතකොට මේ රටේ ඉස්සරහට පේනවා අපිට ඩොලර් එක පෙන්නුවට ඩොලර් එක දවසින් දවස වෙනස් වෙනවා තුරන් වගේ. එතකොට අපිට අපේ ජීවිත ගැන අවධානමක් තියෙනවා නම් ඒක මනුෂ්‍ය ස්වභාවය අවධානමෙන් මිනිසු ඉවතට යනවා. ගෙයක් ගිනි ගන්නවා නම් ඒකෙන් ඉවතට යනවා. ගඟක් ගලනවා නම් ඒ ගඟෙන් ඈතට යනවා. භූමිකම්පාවක් නම් එතනින් ඉවතට යනවා. එතකොට අද මේ රටේ තියෙන දේශපාලනික ආර්ථික මහ ව්‍යසනයක්. ඒ ව්‍යසනය මේ මිනිසු මේ රට දාලා යන එක පුදුමයක් නෙමෙයි. සාධාරණයි කියන්නේ නැහැ. සාධාරණයි කියන්නේ නැහැ. එහෙමනම් මේ රටේ පාලක ඊළඟට තීරණය කරයි කිසිම කෙනෙක් යවන්නේ නැහැ පිට රට විශ්ව හිත්තත් වලට මේ රටේ කිසිම කෙනෙක් ක්‍රීඩා වලට සම්බන්ධ කරන්නේ නැහැ මං කියන්නේ ඒක නෙමෙයි විසඳුම එහෙම නැත්තම් දරන්න බැරි අපි කියන්නේ බොන්ඩ් එකක් මේ සයින් කරන්න කියයි දීපල මේ උගසට තියලා යන්න කියයි ඌව මං හිතන්නේ ප්‍රායෝගික වෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න නම් මේ රට දාලා යන්න නොහිතන තැනට මේ රට හදා ගන්න ඕන. එතකොට ඌවට වෙන වෙනම නීති පනවන්න වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. දැන් පැහැදිලි ලෙසම ඒ කියන්නේ අපි පාලකයෝ පත් කරේ මේ රට අපිට හදලා අපිට ජීවත් වෙන්න කියලා තැනක් හදලා දෙන්නනේ. නමුත් පාලකයෝ අද මේ වෙනකොට මේ රට පත් කරලා තියෙන්නේ අපිට මේක දාලා දුවන්න හිතන විදියට. අද අපි වෘත්තිකයෝ විදියට අපේ වෘත්තිය තුල 10ක් එක්ක කතා කරොත් 8 දෙනෙක් මේ වෙනකොට ඇප්ලයි කරලා ඇති රටවල් වලට යන්නේ. එහෙම නැත්නම් හොයමින් ඉන්නව තොරතුරු. ඒක තමයි ඇත්ත කතාව. මොකද හෙට අනිද්දා වෙනකොට මේකේ ටැක්ස් ෆයිල්ස් ටික ඇරලා හම්බෙන සොච්චමත් මේකට ගෙවන්න වෙනවා. නේ අද නීතිඥ වෘත්තිය තුළ දැඩි අර්බුදයක් තියෙනවා අලුතෙන් වෘත්තියට එන වෘත්තිකයෝ අලුත් තරුණ පරම්පරාව දැඩි පීඩනයක ඉන්නවා ඒ අයට ඉතින් එහෙම රටක පාලකයා වගකීම් ඉෂ්ට කරන්නේ නැතුව නීති විතරක් ගෙනල්ලා ඕගොල්ලෝ මේ දේවල් කරන්න එපා රටවල් දාලා යන්න එපා කිව්වට හරියන්නේ නැහැ ඒ පරිසරය වෙනස් කරන්න ඕන ඉස්සෙල්ලා පාලකයා වෙනස් වෙලා ඉන්න ඕන මේ ප්‍රශ්න විසඳන්න